බදුල්ලේ රත කලපාලයක් අතරතුර කැබ් රථයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයට පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් මත ත්‍රිපුත් කළ කමිටුවක් පත් කර තිබේ. එම කමිටුවට පළාත් අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙක් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාල නිලධාරීන් දෙදෙනෙකුද ඇතුළත්. ඌව පළාත් අධ්‍යාපන ලේකම් නන්දසේන හේරත් මහතා ප්‍රකාශ කළේ අනතුර සිදු වූ බදුල්ල නව ක්‍රීඩාංගණයේ ස්ථානීය පරීක්ෂණය බදුල්ල මහේස්ත්‍රාත් නොජිත් සිල්වා මහතා විසින් අද පෙරවරුවේ සිදු කළ බවයි. මීට අමතරව පළාතේ සිසු පාසල්වල වාර්ෂික ක්‍රිකට් තරගයට බාහිරව සංවිධානය වන මෙවැනි වැඩසටහන් නැවැත්වීමට ආරක්ෂක අංශ සහාය අපේක්ෂා කරන බවද ඔහු පැවසීය. එමෙන්ම ඌව මහවිද්‍යාල සංවර්ධන සමිතියද පැවසුවේ ඔවුන්ට මේ පිළිබඳව කිසිදු දැනුවත් කිරීමක් සිදු නොකළ බව කිසියම් මාධ්‍ය සිසුන් පිරිසකගේ ක්‍රියාවක් බව මේ පිළිබඳව ඔවුන් කනගාටු වන බැවින් කිසිදු වගකීමක් බාර නොගන්නා බවත් සංවිධානය කරපු අය වගකීම බාර ගන්නා ලෙසත් ඔවුන් අවධාරණය කළා. ඊයේ දින බදුල්ල ධර්මදූත මහවිදුහල සහ ඌව විදුහල අතර වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමීව සංවිධානය කළ රත පෙළපාලියක් අතරතුර කැබ් රථයක් පෙරළී යාමෙන් බදුල්ල ධර්මදූත විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියගොස් තවත් සිසුන් හය දෙනෙකු තුවාල ලැබීය. සිත්තියෙන් ජීවිතක්ෂයට පත් වූයේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ආර්.එම්. රවින්දු සහ හරේන්ද්‍ර රුක්මාල් යන සිසුන් දෙදෙනායි. ඔවුන් හාලියල සහ රම්බුක්කන ප්‍රදේශවල පදිංචිකරුවන්.